ආයුර්වේද සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදුව 2023 ජූලි 7 වන දින මා විසින් නිවේදනය කරන ලද පෙත්සමට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් පහක පිටපත්ද ප්‍රාදේශීය සභා සංශෝධන නගර සභා සංශෝධන සහ මහනගර සභා සංශෝධන නැමැති පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් වෙන්වෙන් වශයෙන් පෙත්සම් පහ බැගින් පිටපත්ද මා වෙත ලැබී ඇත. මැතිවරණ කල්ලැමීම තුල මේ රාජ්‍ය සේවක ශේෂ්ත්‍රයේ කතරම් මේ සභාවේ කිව්වත් ප්‍රශ්න 23යි දීමනා වැටු ප්‍රශ්න 23යි කියන එක විසඳලා නැහැ. ඇයි නිවැරදි චක්‍රලේඛයක් නිකුත් කරලා මේ ප්‍රශ්න ටික එක චක්‍රලේඛයෙන් විසඳන්නට කටයුතු කරන්නේ? හැබැයි ස්ථිර නොවන ආදේශක ගණයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයන්ට මේ දක්වා මේ කියන ආකාරයට අදාළ පළාත් පාලන බල ප්‍රදේශයෙන් බැහැරව වෙන තැනකවත් ගිහිල්ලා වැඩ කරන්න අවසර දීලා නැහැ. ඔබතුමා දන්නවා චක්‍රලේඛයට අනුව මාස 6ක් අකණ්ඩව සේවයට වාර්තා නොකරොත් ඔහුගේ හෝ ඇයගේ සේවය අහෝසි වෙනවා. මෙතන ගරු ජනාධිපතිතුමා මීට පෙර මේ සභාවේ කිව්වා තියන්න ඡන්දිකුත් නැහැ මොකද්ද කියලා එහෙමත් කිව්වා. මම කියන්නේ දැන් මේක තියන්නෙම නැත්තම් කරුණාකරලා නීතියක් ගෙනල්ලා මේ නාම යෝජනා අවලංගු කරන්න. කඩිනමින් තීන්දුවක් ගත යුතුයි කියන විශ්වාසය අපිත් තියෙනවා. අපි පක්ෂයක් හැටියටත් අපේ ස්ථාවරේ ඉන්නවා. මේ එකම උත්තරේ දීලා ඒකෙන් බේරෙනවා. ආණ්ඩුවට චක්‍රලේඛේ හදන්න බැරි නම් අපි හදලා දෙන්නම්. හරි බොහොම ස්තුතියි. 2021 හතර වෙනි මාසේ 25 වෙනිදා තමයි අධ්‍යාපනඥ සේවයේ විවෘත විභාගයේ පවත්වලා තිබෙන්නේ. මේ වෙද්දි ප්‍රතිඵලත් නිකුත් කරලා හමාරයි. 2020 වසරේදී වෙනකොට තියෙන පුරප්පාඩු සංඛ්‍යාව 1090යි. එයින් සීමිත තරඟ විභාගෙන් 706ක් සහ විවෘත තරඟ විභාගෙන් 384ක් බඳවා ගන්න නියමිතව තිබුණා. අනුමත ගුරු අධ්‍යාපනඥ සේවක සංඛ්‍යාව 2000යි. දැනට ඉන්නේ 660ක්. ඒ 705 සම්මුඛ පරීක්ෂණ කිසිදු ගැටලුවකින් තොරව ලබන 26 පටන් ගන්නවා. දැන්ට 866ක් ඉන්නවා. එතකොට 1500කට වැඩි ප්‍රමාණයක් එනවා අපිට මැනේජ් කරගන්න පුළුවන් ප්‍රතිපාදන වෙන් කරපු වහාම අර සීමිත තරඟ විභාගයේ 135ක් ගන්නවා ඔය වගේ ප්‍රශ්න 272 යටද ගිනවනවා නම් වඩාරු විනය ගැන එළිය විනය ගැන පාර්ලිමේන්තුවේ විනය ගැන කතා කරලා න්‍යාය පත්‍රයේම විනය කඩලා පාර්ලිමේන්තුව නැවත නැවත බාල්දු කිරීමක් හැමදාම 272 එහෙම නැත්නම් මොනකව හරි එකක් අස්සේ ප්‍රශ්න අහලා මේ කාලය විනාශ කරන්න එපා Please, now you don't. ඔබතුමාගේ අවතරය ඇතුළත තමයි අපි ඔක්කොම කතා කරන්නේ. විනාඩියක් මැදිහත් වෙන්න බෑ මෙවට. හරි. භාණ්ඩාගාර ලේකම්තුමා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් අයින් කරලා තියෙනවා. ඒ වෙනුවට අලුත් මුදල් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒක කොටස් දෙකකට කඩලා තියෙනවා ගරු කථානායකතුමා. පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කියලා. පාලන මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් 6 දෙනෙක් යෝජනා කළා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කියන එකට 4 දෙනෙක් තව පත් කරන්නත් ඕනේ කියලා තමයි මේ ඇක්ට් එකේ තියෙන්නේ. ඒතර 6 දෙනෙක් විධායකයේ පත් කරුවාම මහා බැංකුවට ස්වාධීනත්වය එන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕන. අපි යෝජනා කරනවා 3 දෙනෙක් විධායකය 3 දෙනෙක් සංශෝධන මේක වෙලා තියෙන නිසා මේක විවාදෙදි ගන්න කියන්නේ මොකද අද න්‍යාය පත්‍රයට අනුව ඔබතුමා වැඩ කළා නම් අපිට ගොඩාක් වැඩ තියෙනවා අද කරගන්න මේ රටේ සිදුවන වංචා හා දූෂණ වළක්වන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි අපි ඩිජිටල් කරන එකට මේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළත් කිරීම. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ඩිජිටල් කරණයට අවශ්‍ය සියලු වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතිනවා. පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත වංචා හා දූෂණ විරෝධී පනත ඉතාම වැදගත් සංවිධානයක් සපයයි. දැන් තමුන් වහන්සේලා මේ ආර්ථික අර්බුදයෙන් මේක ගොඩ ගන්නවා කියනවා. හැබැයි මේ ප්‍රධාන හිල වහන්නේ නැහැ. ඒකට ඕන කරන ප්‍රතික්‍රම දෙන්නේ නැහැ. මේ වෙනකොට අපි ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරගෙන යද්දී ගරු කථානායකතුමනි ඊට අමතුව පොඩ්ඩක් ඉන්නකෝ කියන දේ අහගන්නකෝ. ඔබතුමාට උත්තරේ දෙන්න මං සූදානම් නැහැ. ඔබතුමාලා හිටපු කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව තමයි මේලට බංකොලොත් කරේ. ඔබතුමාලා මේ මේ ලෝකේ එවකට ජනාධිපතිවරයාට ඉඩ නොදීම තමයි මේරට කඩාවැටීමට හේතුව වුණේ. ඒ වගේම මේරට බංකොලොත් වෙච්ච බංකොලොත් කරන්න අවශ්‍ය කැබිනට් මණ්ඩලයේ ඉඳලා තීන්දුව తీරන අරගෙන අද රට ඉස්සරහට යද්දී ප්‍රශ්න උත්තර දෙලා නිස්සද්ද වෙන්න ප්‍රශ්න හරි දැන් ඇති ඔච්චරයි දැන් මේ බංකොලොත් වීම ගැන සොයා බලන්න ඔබතුමා මේ බංකොලොත් කමිටුවක් අපි ඊළඟ ප්‍රශ්නට යන්න
Loke Siduwana Unusum Puwa Danaganda Siyata News YouTube channel එක අදම subscribe කරන්න.